මගේ පලමුමහමේමේදී මාබට පැහැදිලි කරා, මේ විශ්වය තුළ සිද්ධ වෙන වෙනස්කම් මොල්ට මූලික වෙන්නේ මොන කාරණාද කියනදේ ගැන. මර්තන දී තා මත් සරලෝබට පහදල දුන්න මේ විශ්වය නිර්මාණය වෙලා තිබෙන ආකාරය පිළිබඳව. ඉතාමත් සරල විග්්‍රායක් මාපටි දිරිපත් කරා. මේ කාරණාවලදී මආභසාන වශයෙන් ඔට මතක් කරා, මේ විශ්වය තුළ පවත්නාව සමබරතාවය ගිලිහීම තුළ බොහෝ වෙනස්කම්. විශ්වයට සිද්ධව වෙනවා කියන එක අද අපි එකං එක විමසල බලමු කොයියාකාරයෙන්ද මේ විශ්වය සමභරතාවය අපි ඇතින් ගිලිහිලාතියන්න කියලා. මාබට පැහදිලි රදදි මේ විශ්වේ තැනිිලතියන දේවල් පිළිබඳව මාට කතා කරද්දිී මආබට පැහැදිලි කරා විශාල තෙල්සා කැස් තට්ටුවක් මේ පොළොව අප්ියන්තරයේ තැන්පත් පෙලාතිමින බව. ඔබ දන්නවා මේ ලෝකයේ ධනමත් රටබල් මේ ලෝකයේ බලවත් කියන රටවල් විශාල විදිහට මේ තෙල් ගොඩට ගැනීම සහ ගෑස් ගොඩට ගැනීම සිද්ධ කරනවා මේ ලෝකය නවීනාකාරයෙන් පවත්වාගනයම සඳහා. නමුත් අපවිට තියෙන ගැටලෝ වෙන්නේ. කොපමන තෙල් ප්‍රමාණයක්, කොපමන ගෑස් ප්‍රමාණයක් මේ අභ්‍යන්තරයේ තියෙනවාද කියන එක නිශ්චිතවම අපිට සටහනක් ලබාගන්නට බැවීම හා ඒ තරම් ප්‍රමාණයක් ප්‍රයෝජිනයට ගතයුතු දෙයන්න පිළි බඳව අපිට නිශ්චිත හැගී මක්ලොම තිබීම.ඒ නිසාම බලවත් විශිෂ්ටයි කියන පොහොසත් කියන රටවල් අධිකව සීමාන්තිකව මේ තෙල් සහ මේ ගෑස් තට්ටව උපරිමය ලබා ගැනීම අදාපේ සම භරතාවය ගිලිහෙන්න්නට විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. උබදන්නවා ඒ හරහා මේ සුභාධර්මයට මුදාහැරෙන වා ප්‍රමාණය දූෂණය වෙන මේවායි ප්‍රමාණය කොයි තරම්ද කියනෙක ඔබදන්නවා වානෝල්ට තෙල්ලෙදීම ගෑස්් භාවිතාකිරීම ආසියානාවල්ට මේ තෙල් භාවිතාකිරීම නැවගමන් කිරීම සඳහා මේ තෙල් භාවිතා කිරීම මේ අකාරයේ බිබද්ධ කටයුතු හරහා මේ පරිසරට විශාල හානියක් පසුගිය දස්සකය තුළ සිද්ධ වෙලා තිබෙනවා. එවගේම තමයි ජලය අර පිරිපැස්මිම් භාවිතා නොකිරීම සහ. මේ ජලය අසීමිතව භාවිතා කිරීම. මනැවතත්වබට මතක් කරනවා. මේ ජලතට්ටව මේ විශ්වයටම ප්‍රමාණාත්මකව සපයාති වෙනස් සුභාධර්මය. ඔබ දන්නවා මේ විශ්වය තුළ සෑම දෙයක්ම සංචරඩවමින් තිබෙන්නේ බ්‍රමණයවමින් තිබෙන්නේ. එනිසා ජලතට්ටුව තුළ අධිකව ජලය භාවිතා කිරීම. එම නැත්නම් ගෂණත්වය වැඩවීම තුළ ජලය අධිකවහිංගවීම. මේ සියලු කාරණාවලදී මේ විශ්වේ සමභරතාවය ගිලිහිලායනෝ. එවගේම තම යොබදන්නවා. විිශාල විදිට අයිස්තටතුු දියවීම. ගලැසිර කලාාගෙන වැටීමම් විිශාල විදියට දයවීම හරහා මේ අධික ලෙස ජලතට්ටුුවේ ඉහලෑමක් නැවතත් සිද්ධවෙමින් පපතිනවා. තැපුට පැහැදිලි වෙනවා ජලය ඔෂ්ණත්වය වාතය මේ පුතුවිය සැකිසිලා තිබෙන මේ පාශාන තට්ටුව තුළ සංචරණය නිසි පරදිනොවීමෙන් අධික සංචරණයන් සහ බ්‍රමණයම් ත්‍රිද්ධවීමෙන් මේ සම භරතාාවය ගල්හි යන බව. සංවර්ධනය කියමින් අපි වර්ධනය කරගන තිබෙන්නේ මොනවාද. බලවත් රටවල් පොහොසත් රටවල් සංවර්ධනය නාමයෙන් වර්ධනය කරගන තිබෙනවා ගසත්කම දූෂණය මෝහය දවේශයමසීලුතේ හරහා උත්සාහ කරනවා ලෝකයේ බලවත් තැනට පැමිණේද. ඔබදැන්නවා මනුෂ්‍යාපයේ තිබෙන ප්‍රබල දුරුවලතාවයක් තමයි සම්ති මෝ කියනක. අපිට හැමවෙලාවෙම තියන දේට වඩා තවදයක් අවශ්‍යයි කියෙනක. මේක අදමුළු ලෝකයම මූුණ මාතිබෙනනි තාමත්තරුණු ප්‍රශ්නයක්. එනිසා මේ විශ්වේ අස මරභාර්තාවය. අසතුලිතතාවය, අස බරභධතාවය, සමභරතාවය රැක ගැනීමට නොහැකිවීම. මේ කාරණා හරහා අපි විශ්වේට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා පසුගිය දස්සක දෙක තුළ. ඒ හරහා, අද අපි මේ විදිින්නේ ඒනි ප්‍රතිඵලයන්. එනිසා කවුරු හෝ කෙනෙක් සිතනවා නම් මේ විශ්වයට අභියෝක කරන්නට අපි මුලින්ම කලියුත්තේ විශ්වය සමඟ සබධාවකට පැමිණීම පමණයි. විශ්වය තුළ අසමුලිතතාවයක් අසමරතාවයක් සිද වෙන සෑමවිටම සුභාධර්මය ක්‍රාත්මක වෙලා ඒ සැකැස් මනිවරදි කරගන්නවා. එනිසා තමයි මේ විශ්වය තාමත් මේ ආකාරයෙන් පවතින්නේ. එනිසා මේ ආකාරයට අපිට විශවය රැක ගැනීමට අවශ්‍ය නං. ව්‍යසනයන්ගේෙන් දුර්භික්ෂයන්ගෙන්, ර්නවලින් තොරව සුභහධර්මයත් සමගාපිට බොම සාමකාමී විදිරියටයාමට අමශ්‍ය නම් මනුෂ්‍ය අපිට සිද්ධ වෙලා තිබෙනවා මෙ ස්ුභාධර්මය නියමිත දේවල් සුභාධර්මය පවත්වාගන්මට සුභාධර්මය භාවිතා කරන දේවල් පිළි මඳව අවබෝධයෙන් කටයුතු කරන්න. එමනොකොල අපි ගමන් කරන්නේ කොයි දිසාාවටද කියලා අපි ඊළඟ හමුුවමෙන් කර.